ලිපිය ආරම්භ කිරීමට ප්‍රථමව අංකුර ලියලපු සුදුලූණු කියන්නේ මොනවද කියලා අපි සොයා බලමු. පැලවුණු සුදුලූණු හඳුනා ගැනීමට නම් සුදුලූණු වල දෙකෙලවර දෙස හොඳින් අවධානය යොමු කළ යුතුයි. එක් කෙලවරකින් පැලවීමට මුල්ලද තිබෙන අනෙක් කෙලවරෙන් කොළ පැහැති අංකුර මෝදු වී තිබෙන සුදුලූණු බිග් පැලවුණු සුදුලූණු ලෙස හඳුන්වන්නට පුළුවන්. කොළ පැහැති අංකුර මෝදු වී තිබෙන එම සුදුලූණු සාමාන්‍ය සුදුලූණු වලට වඩා සෞඛ්‍ය සම්පන්න බවයි විශේෂඥයින් පවසන්නේ. පැලවුණු සුදුලූණු මෙතරම් ගුණදායකයි. නැවුම් සුදුලූණු වල ඇලින් සහ ඇලිසින් වැනි ප්‍රතිඔක්සිකාරක පෙරී පැවතියත් හොඳින් මේරු සුදුලූණු වල ඊටත් වඩා වැඩියෙන් ප්‍රතිඔක්සිකාරක අන්තර්ගතව ඇති බව පරීක්ෂකයින් පවසනවා. ආහාර විෂවීම සඳහා සුදුලූණු ගුණදායකයි. ආහාර විෂවීම නිසා ඇතිවෙන පාචනය සහ උදර වේදනා වැනි රෝග ලක්ෂණ සමනය කිරීමේ සුවිශේෂී හැකියාවක් පැලවුණු සුදුලූණු වලට ඇති බව හොඳින් මතක තබා ගන්න. පිළිකාවන් ඇතිවීම වළකනවා. පෝෂකයන්ගෙන් සහ ඛනිජ වර්ග වලින් පොහොසත් සුදුලූණු වලට සෙම් ප්‍රතිශ්‍යාව සහ ආහාර විෂවීම වැනි සාමාන්‍ය රෝගී තත්ත්වයන් සමනය කිරීමට හැකියාව තිබෙන බවම දන්නවා ඇති. නමුත් පිළිකාවන් නැති කිරීමට ක්‍රියා කරන ෆ්‍රී රැඩිකල් සයිල විනාශ කිරීමේ හැකියාවක් ඒවාට ඇති බව නම් වැඩි දෙනෙක් දන්නේ නැහැ. පිළිකා ඇතිවීම වැළැක්වීමට ක්‍රියා කරන්නේ මෙහෙමයි. ජොන්සන් කින් වෛද්‍යවරයා පවසන පරිදි පැලයක් දලුලන අවස්ථාවේදී බැක්ටීරියා, වෛරස් සහ කෘමි ප්‍රාහාරවලට ඉතාමත්ම සංවේදී බවක් දක්වනවා. එවැනි අවදානම් තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා නොයෙකුත් රසායනිකයන් ඔවුන් විසින්ම නිෂ්පාදනය කරගන්නවා. නොදුරු ලෝකයට වාර්තා වෙන පරිදි එම රසායනික කෘමීන්ට හානි කර වුණත් මිනිසාගේ සෞඛ්‍යට නම් ඉතාමත්ම හිතකරයි. පැලවීමට දලුල්ලන සුදුලූණු වලද මෙම රසායනිකයන් නිෂ්පාදනය වෙනවා. එම සුදුලූණු තුල නිෂ්පාදනය වෙන රසායනිකයන්ට පිළිකාවන් ඇතිවීම සඳහා ක්‍රියා කරන ෆ්‍රී රැඩිකල් විනාශ කිරීමේ සුවිශේෂී හැකියාවක් තිබෙනවා. මෙම ලිපිය කියවූ ඔබ පැලවුණු සුදුලූණු තවදුරටත් විසිකරන එකක් නැහැ කියා අපි සිතමු.